සමහර හීන තියෙනවා නොනිඳ හිටියත් ඇස්සක ශේෂ වෙලා තියෙන ඒ හීන උපදින්නේ හදවතේ ගැඹුරෙම තියෙන මතකයන් වලින් මතකයන් හුස්ම ගන්නතුරු හීන ඇස් ඉදිරියේ මැවෙනවා මතකයන් මිය යන දවසක ඒ හීනත් නිහඬවම මිය යාවි තුමෙන් සවනතට ලංදි අපුතුරේ සිතුවම් වෙලා විදුලි එලි එක දෙක හරි සැරට කොටනකොට අකුණු පුපුරනවා මගේ පපුව මැද දන්නවද පෙම්වද ඒ හරියටම ඔබ හිස තියපු තැන සිනහවතරින් කඳුලක් උපන්නා ඒ බෙවුණු දනම සිනහවක්ම පෑවා සිනහවතරින් කඳුලක් උපන්නා ඒ බෙවුණු දන
ආදරය තිබුණෙම සුදු කොළ කෑලි වල නිල් පාට බෝල් පොයින්ට් අකුරු වල ඔබ මට කියපු විදිහට ආදරය තිබුණෙම තෙමි තෙමි කිය වීදි වල ගෞම් උර හිස කරැඳි වැහි බිඳුවක ආදරය කියන්නේ කවි ඉපදෙන එකට කවි කියන්නේ ආදරය ඉපදෙන එකට ඔබ මට කියපු විදිහට ආදරය තිබුණෙම අපි මුණ ගැසුණු හැන්දෑව වල තිරරෙදි වැසුණු ත්‍රිරෝද රටවල කොපුල් උණුසුම් කළ දිගම දිග ට්‍රැෆික් වල ඉතින් ආදරය ගැන මේ වගේ ලස්සන කවි පන්ති ලියලා ආදර කුසුමට පා කරලා එව්වේ කවුද කියලා ඔයගොල්ලෝ දන්නවා සාගරේ සාගරේ දිසාසේකර ඉතින් සාගරේ ඔයාගේ මේ කවි වගේ ඔයාගේ ආදරෙත් ලස්සනයි නේද අපිට කියන්න අපි අහගෙන ඉන්න එමනම් මේ ලස්සන ගීතය සාගරේ දිසාසේකරට පද ධර්මරත්න පෙරේරා ගායනය සහ සංගීතය යෞවනයේ සිහින කුමරා නාමල් උඩුගම සින්දු කියනවාද? ඕ දෙකමයි. මෙන්න වෙන පඬිතයන් නතු. මම අතත් විතරම මම අරද බලන්න. සුදු පුතෝ මේ බෙහෙත් කොටනවා කියන එක ඕවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එනයි සුදුපුතා දන්නවද අපි කටරළු වලේ පස්පංගුවම බෙහෙත් වලට ගන්නවා එතකොට ඔයි මේ මොකද ඈ පඬිත වාචු වෙන්න දෙන්න එපා හරි තේරුණාද තේරුණාද අම්මේ මොකද මේ යයි නම් ගියා යම සරක් පටන් ගත්තද සදපුතා අන්න අප්පච්චිව කල්කියුලේටර් බෙහෙත් කොටලා ඉවරද කියලා දැන් ඉල්ලයි හොඳේ හරි අම්මේ ඉවරයි තව ටිකක් මන් දෙන්න පෙම්බන්තියේ මා හඬවදරා තේමිනේ ඉපාර අයියාගේ ලෙඩේ නංගිටත් බෝ වෙලා මේක නෑ යන්න කේතේ ලිපේ තියන තේ හදන්න මම නිකම්ම මේකන අයියා සුදු පුතා මාව අරන් හදාගත්තලු නේද? නැතු නැතු. මේ මං කඩේ කඩික කයි දප්පච්ච පව් කියන්නේ මෙයා ගිනාව. නැත්තම්. සුදු පුතා. තනනු තනනු අනනන Thank you.
සනත් ඔව් මං කියපු විදිහට කන්ටේනර් ටික ඉනවා කට්ටි යවන්නකෝ යාඩ් එකට ඔව් කන්ටේනර් ටික ආහා මොකද්ද මම හරි මං කතා කරන්න මං ගන්නම් හරි कंटेनर में क्या किया नॉर्मल रहता है विक्रम तो मैं तेरे को हैंडल करता हूँ कैम का नहीं लाऊं रेडी सीधा ताता ओक कम कानों ने होंडा में ने दूर कहाँ था ये डॉक्टर का आर्यान तीन? सीधा तब अम्मी टाइ आना तीन ने विषय देखा, माँग अपॉइंटमेंट दे माँ। डॉक्टर बनने है क्योंकि ट्रीटमेंट पर इन्ना गुने एक नया वाली। मैं पर आज गील बालों को। कान्नो को अम्मी। लमाई क्या मखा लें दे? ओ अपने मारते। लमाई क्या अम्मा? अपने मारते कारीन देखो। वारीन वारीन वारी लगामु। मामा कियला तीनों ने मिच्छर रैव ने कांगीं दे पाकिया। माँ बता क्या नंगा अपने मारते? राजांग नहीं किया ने कौन मत दें ले डाट गुनाई थे दें ना इसे ऐने गुने आती है ना दें यंगी पीटिंग सानी पुनोत नहीं थे दें तिंग ही टेरो ना कोई तरंग गुने आती है ना मारते हैं ना क्या मगिया ने क्यों वाला मारते ना अरे अरे अभी वाला ओके हम उनको गिर लेंगे सुधुपुता अरे उसके पास तो माँ उधर टाल लगी नहीं थी ना ओ मटक क्यों हुआ अब पाची की पास में ये विधि तो मावा किया ला दरुआ वो इटोड़ी वेतन कम पैत्र नाम गांड बलंग टोंडी लमाएंगे हमें कराई कराई दुपटाटा हम दाग कुने आती है ना अबे ये पड़ी पराहा करती है ना कोल्ला के आते ही सूर्य मंडली पीछे तीन हेट देख काम मटे एका कारण है पैदली दम में वेदा का मंडा करती है ना हरियाणे අලුත් අවුරුද්දට අඩුම මිලට බඩු ගන්න ගමන් මිලියන ප්‍රතියෙක් වෙන්න ලංකා සතසට එන්න ක්ලිෆ් ක්ලයිමේට්‍රික් වයස සංගවන ක්‍රියාශීලී තරුණ පෙනුමකට හෝමෝන සමතුලිත කරන ආයුර්වේද නිෂ්පාදනය ක්ලිෆ්
Good morning, Sudhu Ammi. අප හමු වීම වෙන් වීම දෝ ආදර කැසට් පීස් එකක් දැන් කැසට් පීස් නෑනේ අම්මේ නුගේ උඩ ධම්මි රෙකෝඩ් බාර් එකේ තිබුණා ධම්මි රෙකෝඩ් බාර් ඒ කොහෙ ධම්මි මට ගෙනලා දෙනවද මං සියා තාත්තගෙන් අහන්න රිදි හරි හරි කාගෙන්වත් අහන්නේ මං හොයාගන්නම්කෝ අම්මේ මේ සිංගාගේ songs YouTube එකේ තියෙනවා එහෙම එපා හරි මං ගෙනත් දෙන්නම්කෝ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ අපි අද රැයට කරමුකෝ අම්මේ අහසක් තරම් මාදරේ අරගෙන අදත් අහසාව ඔයා ළඟට ඔයා කැමතිම සින්දු අරගෙන මට කියන්න කවුද අත මගේ මේ අහසට ගොඩ වෙලා ඉන්න හිතවතිය හෙලෝ හෙලෝ කවුද මේ මම වින්ගි වින්ගි ෂා ලස්සන නමක් නේ වින්ගි කොහෙන්ද කතා කරන්නේ අයියා කතා කරන තැනින්ම තමයි ඒකට කියන්නේ කට වින්ගි විහිළු කරන්න එපා මේක ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් ආස් මහත්තයා අපි යමු මෙදිරිගිරියට මෙදිරිගිරිය නෙවෙයි මහතුන් ප්‍රධාන පාලක මෙදිරිය කමර්ෂල් බ්‍රේක් නේද අයියා ප්ලාස්ටික් පුටු ගැන කතා කරනකොට වට්ටන්නට පෙරලන්නට පුළුවන් නමුත් විඳින්නට නොහැකි කන්නට බොන්නට පිඟන් කෝප්පද ඉඳ ගැනීමට සොයිවත් පුටු ඇත ප්ලාස්ටික් ලාලා බාල්දි වේසම් වතුර බඳු සහ කෑම බහලන භාජන මනාව විසිරි යන කෙස් කලඹට ඔබගේ අයියෝ අහස්ට විහිළුවක්වත් තේරෙන්නේ නැහනේ ඔන්න වින්ගි උඹට නම් ලේසි වෙන්නේ නැහැ ඉස්සරහට අහස් නිවේදකයෙක් වෙලා කොළඹ ගියාම කොහොමත් වින්ගිට ලේසි නේද අම්මා අහස් කොහෙවත් යන්නේ දෙවියෝ ෆයිනල් එක්සෑම් එකෙන් පස්සේ මොනවද කරන්නේ කියන්නේ වා තමයි අපි බිස්නස් රන් කරනවා සියය තාත්තා බිස්නස් ස්ටඩීස් කරාට මං නම් ආස වෙන පැත්තකට මොකද්ද තාත්තේ හිතන්නේ බිස්නස් වැඩ වලට මම ඉන්වෝල්ව් වෙයි කියලා. චූටි දුර තියන්නේ හදලා ඉවර කරපු බිස්නස් එක. ආයේ අලුතෙන් ගොඩනගන්න දෙයක් නෑ.
මං ආස නැහැ සියා තාත්තා බිස්නස් වලට. ආස නැති දේන්ස කොයිතරම් ආස දේවල් ලැබිලා තිනවද? අපි ආසයි කියලා ලං කරගන්න දේවල් වලින් අපි හිතන්නේවත් නැති තරම් නරක දේවල් වින්න පුළුවන් කියලා චූටි දෝ දන්නවද? මං ආසාවෙන් ලං කරගන්න හදන දේවල් හින්දා මං දන්නවා අපි හැමෝටම වෙන්නේ හොඳක් කියලා. මොකද්ද? විශේෂයෙන් අම්මිට. හැම වෙලෙම බ්‍රේක් එකක් වදින්න පුළුවන් කියලා හිතාගෙන ගියාම අපහසුයක් නේ. විජේ කුමාර් තුංග කෙනෙක්වත් හම්බ වෙලාද? මාචන්ද කියවන්නේ. සාගරී. තමුන් ඔය හංගන් අහන කැසට් එකෙන් මට අහු වෙන්න තියන්න එපා. මම මෙදා පාර අප්පච්චිට ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා. ශ්‍රී ලාංකේය හෙළ වෙදකමේ සර්වාංග රෝගයේ සිට තර්ම රෝග දක්වාම සියලුම දේ. ඉන්නයි තිබුණේ අපිට එක ගේක. කාටවත් නොකියාම පින්තූර නොමැතිව. එහෙනම් සූට් කේසේ අඩියට එන්නේ නෑ ලොකු මගුල් පින්තූරය. Tumen savana tatalangi